संशोधने සම්මත කරගන්න ලබන ලබද්දී නව විවස්ථා සංශෝධන කෙටුම් පතක් වසරත් තුළ ඉදිරිපත් කරන ලබනවට ප්‍රකාශ කරන ලැබුවා. ඔබතුමාට මතක ඇති කතානායකතුමනි 20 වෙනි සංශෝධන අවස්ථාවේදී කිව්වා ජනාධිපතිතුමාගේ දෙවැනි වර්ෂ පූර්ණයට පෙර විවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කරනවා කියලා. ඊය 20 වෙනි සංශෝධන සම්මත කරන වෙලාවෙදී කෙසේ වුවද ජනාධිපතිවරයාගේ පත්වීමෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගතවන විට සහ ආණ්ඩුවට වසරකට වැඩි කාලයක් ගතවන විට මේ පිළිබඳ ජනතාව තුළ වර්ධනය වීම පවත්තේ බලාපොරොත්තු කඩවීම. විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් මේ ශේෂ්ඨ අදාළව ගනු ලැබූ ඇතැම් පත්ක්‍රීම් ජනතාව අතර බලවත් මතභේදකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බවටද සමාජයේ විවේචනය එල්ලවීම පවතින බවටද අප කවුරුත් දන්නවා. මේ තත්ත්වය තුළ ගරු අගමැතිතුමා මේ පිළිබඳ පිළිතුරු ලබා දීවීම බලාපොරොත්තු වෙනවා. 1. නව විවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව විසින් විවස්ථා කෙටුම්පත් කමිටුවක් පත් කරන ලබ තිබේද? එම කමිටුවේ සභාපතිවරයා හා සමාජිකයන් කවරේද? මදක සුසිල් පේවජයන් තමත්තුමත් විටින් විට මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා තිබුණා. අමතක කරන්න හොඳ නෑගෙන. ඒ වගේම ඔවුන් විසින් මේ වන විට විවස්ථා කෙටුම්පත සකස් කරනු ලැබ තිබේද? සකස් කර අවසන් ඇතනම් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ කවදාද? නොයේසේ නම් එම ක්‍රියාවලිය පවතින්නේ කුමන තත්වයකද? අධිකරණ අමාත්‍යාංශ මගින් එක් රටක් එක් නීතියක් යන සංකල්පයට අදාළව මේ වන විට නීති කෙටුම්පත සකස් කරනු ලැබ තිබේද? ඒ පවතින්නේ කුමන තත්වයේද? මා දැක්ක විටින් විට අධිකරණ අමාත්‍යතුමාගේ පැත්තෙන් ප්‍රකාශ කරලා තිබුණා. මෙන්න එක රටක් එක නීතියක් පිළිබඳ යම් කෙටුම්පතක් තම අමාත්‍යංශින් සකස් කරමින් තිබෙන බව. නව විවස්ථා කෙටුම්පතක් කෙටුම්පත් කරනු ලැබ හෝ කෙරමින් තිබියදී සහ රටක් එක නීතියක් යන සංකල්පයට අදාළව නීති කෙටුම්පතක් සකස් වී තිබියදී එක් රටක් හෝ එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරනු ලැබීමට හේතුව කවරේද? මොකද එක රටක් එක නීතියකට අදාළ වෙන පරිදි විවස්ථාවක් සකස් කරමින් තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශ විසින් කෙටුම්පත සකස් කරමින් තිබෙනවා. ඊට අමතරව ජනාධිපතිවරයා විසින් නව කාර්යසාධක බලකායක් පත් කරන්න හේතු වූයේ කවරේද? එම කාර්යසාධක බලකායේ සභාපතිවරයා සභාපතිවරයා සහ සමාජිකයන් පත් කිරීමේදී කවර නිර්ණායකයන් සැලකිල්ලට ගනු ලැබුවේද? මොකද හරි වැදගත්. එක රටක් හා එක නීතියක් පිළිබඳ සංකල්පයේදී මම හිතනවා අපේ රටේ විවිධ ජන කණ්ඩායම් ඉන්න නිසා ඒගොල්ලෝ අතර විවිධ කුකුසක් විවිධ ගැටලු කාර්ය තත්ත්වයක් ඒ පිළිබඳ තිබෙනවා. එසේනම් එහි සභාපති ධූරයේ සහ එම මණ්ඩලය මේ සියලු දෙනාගේම විශ්වාසය දිනාගත හැකි මට්ටමේ එකක් විය යුතු තිබුණා. එහෙමනම් එම කාර්යසාධක බලකායේ සභාපතිවරයා සහ සමාජිකයන් පත් කිරීමේදී මොකද්ද සැලකිල්ලට භාජනය කරන්නේ? එහෙම නැතුව යම් ජන කොට්ටාසයක් ඉලක්ක කොට එල්ල කරන ප්‍රහාරයන්ද යම් ජන කොට්ටාසයකට හිංසාවන් ලෙස කටයුතු කිරීමද නිර්ණායකයි කියලා ගරු අගමැතිතුමා පැහැදිලි කරાવી. පසුගිය කාලේ ජාතිවාදී සහ අනෙකුත් ජන කොටස් පිළිබඳව සැකය වර්ධනය කළ පුද්ගලයන් මෙවැනි කමිටුවකට පත් කරුන් ලැබීමෙන් අපේක්ෂිත අරමුණු කවරේද? ගරු කතානායකතුමනි, ගරු අගමැතිතුමා මේ පිළිබඳව පිළිතුරු ලබා දීවි මා බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුති කතානායක. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍ය දැක්ම තුලින් රට සුන්නව අවස්ථාවක් සකස් කරන බවට අපි ජනතාවට පුරුන්දුව ලබා දුන්නා. ඒ අනුව ජනතාව අපිට ලබා දුන්නු අනුව අරමුණට ගරු කරනවා. වගේම වාර ගන්නා දී සංශෝධන ලක්ව ඇති 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවතින විසමතාවයන් සාඩු පාඩු හඳුනාගෙන නව ව්‍යවස්ථාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉදම්පත් කිරීම සඳහා මාත් මණ්ඩලයේ අනුමැති පරිදි අපරාජය විසින් ජනාධිපති නීතිඥ රමේෂ් දසිල්වා මහතාගේ සභාපතිත්වයෙන් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුවේ අනුකූල සමාජිකයන් ලෙස ව්‍යාජන අධිකරණයේ හිටපු සභාපති මිනිසුර අබ්දුල් වහීද් අබ්දුල් සලාම් මාචාර්ය වසන්ත සෙනවිරත්න මහත්මිය මාචාර්ය ජී.එච්. පීරිස්මිතුමා ජනාධිපති නීතිඥ මනෝහර දසිල්වා මහතා ජනාධිපති නීතිඥ සංජීව සජයවර්ධන මහතා ජනාධිපති නීති සමන්ත රත්නපති මහතා ජනාධිපති නීතිඥ නවීන් මාරපණ මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ. සර්වේශ්වරන් මහතා යන මහත්ම මහත්මීන් කටයුතු කරන ලබනවා. මේ වසර අවසන් වන විට විවස්ථා කෙටුම්පත් සකස් කොට නිම කිරීමට එම කමිටුවට අපේක්ෂා කරන බවත් දැනට එම කටයුතු අවසන් අධිරියේ පවතින බවත් අධිකරණ අමාත්‍යාංශය අප වෙත දැනුම් දී තිබෙනවා. මේ කමිටුවේ ආදි භාරය වන්නේ රටක සුසු නව අනුකූල ව්‍යවස්ථා සකස් කිරීම පවණක් වන අතර ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යම් සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාදයන් සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ශ්‍රී ලංකාව ආවේනික වූ සංකල්පමය නීති රාමුවක් සකස් කිරීම පිළිබඳව යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා තුන විසින් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කළා.
අධිකරණ අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ කෙටුම් පතක් සකස් කර තිබෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ මම ඇහුවා එම කාර්ය සාධක බලකාය සභාපතිවරයා සහ කාර්ය අනිත් සමාජිකයන් පත් කිරීමේදී කවර නිර්ණායකද සැලකිල්ලට ගත්තේ කියලා. සභානායකතුමාට අතරින් අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් අසනලද පාර්ශ්වයට පිළිතුර දුන්නා. ඊට අවශ්‍ය අධිකරු ජනාධිපතිතුමාට තිබෙන බලතල අනුව කාර්ය සාධක බලකායන් පත් කිරීමට තිබෙන බලතල යටතේ මේ ඉටු කර තිබෙන්නේ. එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යතුමා කිව්වා. නිර්දේශයන්ව යම්කිසි යෝජනා එනම නම් අධිකාර අමාත්‍යතුමා එක්ක සාකච්ඡා කළා තමයි ඒ නිර්දේශයන් ක්‍රියාත්මක කරන ඕනෑම කාර්යක සාමාජික බලකායක් ජනාධිපතිතුමා පත් කරාම කතානායකතුමාට අගමැතිතුමාත් සභානායකතුමාත් එක විට අසරණ භාවයට පත් වෙච්ච ස්වභාවයක් මට පේනවා. ඒ කියන්නේ මම නිශ්චිත වශයෙන් ප්‍රශ්නයක් ඇහුවා. මෙම කාර්ය සාධක බලකායට ජනාධිපතිතුමාට බලය තිබෙනවා. හැබැයි ජනාධිපතිතුමා මේ කාර්ය සාධක බලකාය පත් කරනකොට සභාපතිවරයා හෝ ඒ සමාජිකයන් පිළිබඳ යම් නිර්ණායක ප්‍රමාණයක් සැලකිල්ලට භාජනය කරනවා. දැන් ඔබතුමාම කියු පරිදි විවස්ථා කමිටුව පිළිබඳ අපි බැලුවොත් ඒක අපේ රටේ නීතිය පිළිබඳව ප්‍රමාණික දැනුමක් තිබෙන කණ්ඩායමක් විවස්ථාව සඳහා මනෝහර සිල්වමැතිතුමා, රොමේ සිල්වමැතිතුමා, ඒ වගේම ජනාධිපති නීතිතුරු ගණනාවක් ඉන්නවා. ඒ ක්‍රියාදාමයේ හොඳද නරකද වුණත් ඒ කණ්ඩායම් පිළිබඳ අපි අපිට යම් පැසසුමක් තිබෙනවා. හැබැයි මේ කාර්ය සාධක බලකාය පත් කිරීමේදී මා මේක නිශ්චිත වශයෙන් ඇහුවා එම කාර්ය සාධක බලකාය සභාපතිවරයා සහ සමාජිකයන් පත් කිරීමේදී කවර නිර්ණායකයා يعني ජනාධිපතිවරයාට බලය තියෙනවා තමයි මොකක් හරි කාර්ය සාධක බලකාය පත් කරන්න. හැබැයි එතුමත් ඒ අය පත් කරන සමාජිකයන් පිළිබඳ යම් ඇගෙයිමක් තියෙන්න ඕන. එහෙම නැතුව මා හිතනවා දීර්ඝ කාලයක් ජනාධිපතිතුමාගේ වැඩ කරපු වර්තමාන අගමැතිතුමාට මේ පිළිබඳ අවධානයක් තිබෙනවා. ඔබතුමා දන්නවා ඔබතුමා විසින් කාර්ය සාධක බලකායක් පත් කරනකොට ඒ විෂය පිළිබඳ කණ්ඩායම් පත් කරලා ඔවුන්ගේ නාම යෝජනා අරගෙන තමයි ඔබතුමා කාර්ය සාධක බලකාය පත් කරේ. එතකොට ඒවා පිළිබඳ අපිට විවිධ ගැටලු තියෙන්න පුළුවන්. නමුත් ඒ කාර්ය සාධක බලකායම් පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. හැබැයි මේ වෙලාවේ සිදු වී තිබෙන දේ තමයි කාර්ය සාධක බලකාය පත් කොට තිබෙනවා. විශේෂයෙන්ම මේ අපේ විවිධ ජන කොටස් මත පදනම් වූ නීති සමුදායක් තිබෙනවා. ඒවා ප්‍රාදේශීය නීති, අනන්‍යතාවයන් සහිත නීති තිබෙනවා. මේ ඔක්කොම පොදු නීතියක් යටතට ගේන්න. ඒතකොට ඒකට එරෙහිව විශාල හඬක් නගපු. ඒ අනිකාගේ අයිතිවාසිකම් කප්පාදු කරන්න ඕනේ කියලා කඳ නගපු කණ්ඩායම මෙවැනි පොදු ව්‍යායාමයක් වෙනින් පත් කිරීමේදී අපිට මේ දැනෙන එකට වඩා වෙන මොනවද සැලකිල්ලට භාජනය කරපු එක තමයි මම අහපු ප්‍රශ්නේ. ඉතින් සභා මේ අගමැතිතුමාගෙන් පසුව සභානායකතුමා පිළිතුරු ලබා දුන්නත් ඒ නිශ්චිත ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණේ නැහැ. කමක් නැහැ. මට තීරණව. ඉතින් ඊළඟ මගේ අතුරු ප්‍රශ්නේ තියෙන්නේ මේක. ඔබතුමාට මේකට පිළිතුරක් දෙන්න පුළුවන් නම් කමක් නැහැ. නමුත් මගේ අතුරු ප්‍රශ්නේ ඊළඟ පැන නගින්නේ දැන් අධිකරණ අමාත්‍යතුමා අලි සබ්‍රි මැතිතුමා එක රටක් එක නීතියක් පිළිබඳව යම් කෙටුම් පතක් අධිකරණ අමාත්‍යාංශ විසින් සකස් කොට තිබෙන බව වාර්තා කරා. ඒ වගේම මේ පත් කිරීමෙන් පසුව විවිධ අවස්ථාවල මා දැක මාධ්‍ය වාර්තා කරලා තිබුණා. එතුමා මේ කාර්ය සාධක බලකාය පත් කිරීමට එකඟ නොවන බවත්, ඒ වගේම ඔව් ඉල්ලා සීමට ලිපියක් ජනාධිපතිවරයාට බාර දෙන බවත්, ඒ වගේම ජනාධිපතිවරයා ඒ වෙලාව ලංකාව හිටියන ලංකාවට ආවට පසුව එම ලිපිය ගැන සාකච්ඡා කරන බවත් මා දන්නේ වර්තමාන තත්ත්වෙ කුමක්ද කියලා එතුමා ගැන. කෙසේ වුවත් ඒකෙන් පෙන්වන්නේ දැන් අපේ රටේ නීතියක් සම්පාදනය කිරීමේ ප්‍රධාන කාර්යභාරයේ තිබෙන අධිකරණ අමාත්‍යතුමාගේවත් අවබෝධයක් නොමැති බව. මේ පත් කිරීමේදී ඉතින් මා දන්නවා දැන් කුසකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බලකාය පත් කරනවා නම් ඒ අමාත්‍යවරගේ විමසන මෙහෙම මම වැඩක් කරන්න යනවා මේ අය දාන ඔබතුමාගේ අදහස මොකක්ද? එහෙමයි යම් අලිසබ්‍රි මැතිතුමා විසින් පත්තරවලට එතුමා පත්තරවල වාර්තා කළා තිබුණා, මාධ්‍යවල වාර්තා කළා තිබුණා. ඉතින් ඔබතුමා දන්නවා ඒවා පත්තරවලට එන්නේ කොහොමද කියලා අකමැතිතුමා නේද? ඔබතුමාගේ අත්දැකීම් තියෙනවා කැබිනට් මණ්ඩලයේ තොරතුරු පත්තරවලට ආවේ කොහොමද? ඒ නිසා පත්තර අසත්‍යයි කියන්නේ යන්න අවශ්‍ය නැති කියලා මට හිතෙන්නේ. ඉතින් මම මේ කියන්නේ දැන් ඒ කියන්නේ එතුමා එක ප්‍රතික්ෂේප කරලා තිබුණෙත් නැහැ. ඒ කියන්නේ එතුමා ප්‍රතික්ෂේප කළා තිබුණා පොතනකවත් නැහැ මම මේක කරේ නැහැ කියලා. ඉතින් මට එතන පැන නගින ප්‍රශ්නේ තමයි කියන්නේ අධිකරණ අමාත්‍යවරයාගේවත් බවම අවබෝධයක් මේකට නොතිබුණු බව. මා දන්නේ නැහැ. නීති හා සාමයේ පිළිබඳ එතුමාටත් මේක වැඩ කොටසක් තිබෙනවා. මේ පොලිස් අමාත්‍යවරයාටත් මේ පිළිබඳ අවබෝධයක් තිබුණාද? මේ මං කියද එහෙමනේ සාමික ආණ්ඩුවක් මොකද ආණ්ඩුවකට ජනවරමක් තිබෙන්නේ. ආණ්ඩුව වැඩ කරනකොට අඩුමතරමේ අමාත්‍යවරුන් අතර යම් අදහස් හුවමාරු කර ගැනීමක් අවශ්‍යයි. එහෙම වුණා නම් මම හිතන අගමැතිතුමා සහ සභානායකතුමා මේ තරම් පැකිලීමකට හෝ නේද අසීරුවකට පත් වෙන්නේ නැති වෙයි මේ පිළිබඳව. ඔබතුමත් මම හිතන්නේ ඔය කියන්නේ ඔබතුමා ගැසට් එක දකින්නකොට තමයි මම දකින්නේ. ඔබතුමා අගමැති මම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී. නෑ ඔබ ඊයරෑ එකක් තියෙනවා දැක්කද? ඊයරෑ එක දැක්කද?
අධිකරණ අමාත්‍යතුමා ඇත්තම එතුමා යම් අපේ නීති යාවත් කාලනය කිරීම සඳහා සැලකිය යුතු වේගවත් සහ කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා මම හිතන්නේ එතුමා ගැන වෙන ප්‍රශ්න අපිට තිබෙන්න පුළුවන් නමුත් අපේ රටේ නීති යල්පැනපු නීති යම් යාවත් කාලනය කිරීම සඳහා විශාල වේසක් දරමින් තිබෙන වෙලාවක අඩුමතරමේ අවබෝධය සකස් කරගත යුතු තිබුණා ඒ වගේම සමහර ජන කණ්ඩායම් මේ කමිටුව පිළිබඳ විශාල විරෝධයක් ඔවුන්ගේ තිබෙන මේ පිළිබඳ තිබෙන විවේචන ඉදිරිපත් කරන්න ලක් වෙලා තිබෙනවා කතානායකතුමනි එනිසා මා හිතනවා මේ ප්‍රශ්න අපි ආණ්ඩු කළ යුතු වන්නේ අපි පාලනය කළ යුතු වන්නේ ගැටුම් උග්‍රවන දිශාවට නෙවෙයි ගැටුම් සමනය වන දිශාවට අපි එකිනෙකා අතර ජන කොටස් ඈත් වෙන දිශාවට නෙවෙයි අපි එකිනෙකාගේ ජන කොටස් කිට්ටු වෙන දිශාවට මට හිතනවා මේ කාර්යසාධක බලකාය පත් කිරීම යම් ප්‍රමාණයකට ජනතාව අතර සම්මුතිය එන දිශාව වෙනුවට ජනතාව වෙන් කිරීමේ දිශාවට ගන්න ලද පියවරක්ද කියලා එනිසා ඔබතුමාට මා කියපු එකට අමතරව එහෙම නෙවෙයි කියලා යම් පැහැදිලි කිරීමක් තියෙනවා නම් ගරු අගමැතිතුමාගෙන් මම පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා එතුමා පැහැදිලි නොකරන්නේ නම් මා කියන එකම තමයි එතුමාගෙත් අදහස කියන එක මම තීරණය කරනවා නෑ කිසිම ප්‍රශ්නයක් නෑ මේ ගරු කතානායකතුමනි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා අද මේ විවිධ කොමිටි වලට සහ කාර්යසාධක බලකාය වලට පත් කරන අයගේ සුදුසුකම් ගැන විමසනවා නමුත් මේ කාර්යසාධක බලකායට පුද්ගලයන් පත් කළේ ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි එඳ එතුමා තමයි මේ සුදුසුකම් එතුමාට අනුව තමයි මේ පත් කළ තියෙන්නේ නමුත් යහපාලන රජයේ කාලේ ඔබතුමා ජාතික විද්‍යාලක සභාවට පත් කළා දූෂණ මර්ධන ඒකේර පත් කළා එතකොට ඔබතුමාගේ සුසුකම් ගැන අපි කවුරුත් ඇහුවේ නැහැ කොහොමද ඒ පත් කළේ කියලා ඉතින් ඒක නිසා ඔබතුමා අරලිය ගහ මන්ත්‍රී ඉඳන් දේශපාලඥයන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම ඔබතුමාට කැමති දේශපාලඥයන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළා එතකොට ඒ කොමිටු වලට පත් කළ ඔබතුමාගේ සුසුකම් ගැන අපි ඇහුවේ නැහැ නේද ඒකෙන්ද මේ සුසුකම් ගැන අහන්නේ නැතුව ජනාධිපතිතුමාට ඒ කර්තව්‍ය කරන්න දෙන්න देवनी अतर प्रश्न देवनी अतर प्रश्न मंग अतर देखा कहान हिटी ने मगे देवनी अतर प्रश्न ई थिंग अपे राटे नीति हा सामे पीली पद अमात्यवरे वैविध्य मंजांग किली नवना राटर मुका क्वेद हाद मुका क्वेद ये वगे माँ मीट कालुत में पार्लिमेंट किलती बिनवा एवं दूषण विरोधी कामिटुअ को हो ये लेखम कार्यालय हो फैमिली किरीमट हो परीक्षण किरीमट हो मट बलया तिबुना मेतना तो बहुत दिनिक ने वंचाव दूषण सटंकर मेराटे वंचाव दूषण पुलवंकमें वंचन के अंत दूषित दंडवन पुलवंकमति बिन्न वंचावट दूषण हाउल नौन की मगे हृदय साक्ष्य मगे क्रिया मार्ग मेराटे किसी वंचाव दूषण नास्ट हाउल नौन की वंचाव दूषण मेराटे तुरांकिन की ඒ සඳහා සුද්ධ වූ අයිතියක් තිබෙනවා. ඒ නිසා ඒ වගේ මේක ජනාධිපති කාර්යසාධක බලකායක් නෙවෙයි. හැබැයි එතුමා ආරම්භයේදී පූර්විකාවක් කිව්වා ජනාධිපති කාර්යසාධක බලකාය පත් කරන්න ජනාධිපතිවරට අභිමතයක් තිබෙන බව. ඒකෙන් පෙන්නුම් කරන්නේ එතුමත් දන්නේ නැති බව. නීති හා සාමි පිළිබඳ ඇමතිවරේ. හරිද? මම හිතුවේ එතුමා දැනගෙන නැති කියලා. අධිකතම තුමා විතරක් ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. එසම මා හිතන්නේ වඩාත් යෝග්‍ය. මා ඊටමත් විධිමත් ප්‍රශ්නයක් අගමැතිතුමාගෙන් ඇහුවා. ඒ විධිමත් ප්‍රශ්නෙට අගමැතිතුමා या मुसाहर विधिमत पिलितुर दिन्न हेब एनिक अविधिमत नींद पारे अनकोट गलग्गे उत्तर दिन उत्साह नीति हा सा दीक सदा तैयार नायक ममीत अरु कथानायक जनाधिपतमे पत्नी मे गशक्ति मेदी आंडुक्रम व्यवस्था मेने वगंति अणुतम मे विस्तरी ये अणु बल 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 पावित मे पत्कलती ये साजिक आदि काटयुत प्रश्न देखा कहंड तुम आगे मगे अवसर अवश्य ने तमुना से नीति रखिंद अगमे तुम आगे प्रश्न देखाई अगमे तुम आगे ये देखा हुआ
ඒ දෙක ඇහුවා නෑ පැහැදිලි කිරීමක් මේ මේ අපේ මේ එකඟතාවයේ නැහැ එතුමා පැහැදිලි කරලා උත්තර දීලා තියෙනවා නෑ නෑ ඒක දෙන්න බෑ අගමැතිතුමා එකඟ නම් උත්තර දෙන්න පැහැදිලි කිරීමක් තියෙනවා නම් හරි මේ නිකන් කාලේ අර කතානායකතුමනි ඔව් ගරු කතානායකතුමනි අපි කවුරුවත් ඔබතුමා එක ඔබතුමාලා කවුරුත් එකඟ වෙච්ච ප්‍රශ්න